நாட்டில் நிலவும் பொருளாதார நெருக்கடி மற்றும் உணவு நெருக்கடிக்கு தீர்வாக கொழும்பு மாநகர சபை வளாகத்தில் தோட்டப்பயிர் செய்கை ஆரம்பிப்பதற்கு தீர்மானிக்கப்பட்டுள்ளது. கொழும்பு மாநகர சபை மேயர் ரோசி சேனாநாயக்கவின் பணிப்புரைக்கு அமைவாக இந்த பயிற்செய்கையை முன்னெடுப்பதற்கு தேவையான ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. பயிற்செய்கை நடவடிக்கைகளுக்காக கொழும்பு மாநகர சபை ஊழியர்களால் பயிற்செய்கைக்கு தயார்படுத்தும் பணிகள் தற்போது மும்முரமாக மேற்கொள்ளப்பட்டு வருகின்றமை குறிப்பிடத்தக்கது. urban harvesting එකෙන් නාගරික ගෙවතු වගා වැඩපිළිවෙලට අපට උපදෙස් ලබා දෙන ඊට පස්සේදී ඒක සංවිධානය කරන ටීම් එකේ සමාජිකනේ ආරම්භක සමාජිකයෝ දෙපළක් අචලා සහ අපේ පෝල් මේ මෙයාලට ඇත්තටම ගොඩාක් අත්දැකීම් තියෙනවා. අපිත් වගා කරනවා ගෙවල් වල. ඒ වුණාට මේ ටීම් එකේ තියෙන අත්දැකීම් එක එයාලා දෙන දේවත් එක අපිට සෑහෙන්න වැදගත් වෙනවා. සමහර වෙලාවට මම ඇත්තටම කියන්නම් මම ඉස්සෙල්ලා චුට්ටක් කියන්නම් මේ ගෙවතු වගා මොකද්ද කියන්නේ කියලා. අපේ රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක මේ කාලේ වෙනකොට හෙට අනිද්දා වෙනකොට මම හිතන්නේ ගොඩක් ආහාර හිඟයක් එයි කියලා විශේෂඥවරු ඒ කියන්නේ වගා පිළිබඳ විශේෂඥවරු කියනවා. ඒතකොට මේ අපි නාගරික වගාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක සම්පූර්ණ කරන්න නෙමෙයි. අපි මේකට යම් දායකත්වයක් දෙන්න අපිට අවශ්‍ය කරන යම් දෙයක් තියෙනවා අපිට කොළ ටික හරි කමක් නැහැ අපේ ගෙදරින් අපිට මේ ගෙදරින් අපිට හදා ගන්න පුළුවන්. මිරිස් මන් දන්නේ ඔයාලා දන්නවද කොහොමද මාකට් එකේ ගාන? මම හිතන්නේ මිරිස් කිලෝ එකක් සෑහෙන ගාණක් වෙනවා. එතකොට හැබැයි අපිට හදා ගන්න පුළුවන් නම් මිරිස් ගස් දෙකක් තුනක් පෝච්චි එක හිටවල අපි ගෙදරට ගේන හාල් මල්ලක පස් ටිකක් දාලා ඒකේ පුළුවන් නම් මිරිස් පැලයක් ඒ වගේ දෙයක් හිටව ගන්න. ඇත්තම කියනනම් ඒකෙන් මාසෙකට අපිට ලොකු ආණක් ඉතුරු වෙනවා. ඔයගලන් දන්නවා අපේ රට ලොකු ව්‍යසනයකට පත් වෙලා ඉන්නේ නේ. දන්නවද ඒක තේරෙනවද? ඒක වෙන්න හේතුව දන්නවද? කොවිඩ් හැදුනා. මුළු ලෝකෙම කොවිඩ් ප්‍රශ්නය ආවා. ඉතින් අපිට එන්න අපි වගේ දුප්පත් රටක් හැමදාම අමාරුයි. අපිට යන්න මෙහෙම. අපි මොකද කරන්නේ? කැම ටික එළියෙන් එනකම් බලන් ඉන්නවා. ඉන්දියාවෙන් පරිප්පු ටික එනකම් බලාගෙන ඉන්නවා. අපි පුරුදු වෙලා හිටියේ අවුරුදු ගාණක් යුද්ධ නිසා සිනෝමිය හින්දා කොහොමාරි කවන්නේ කවුරු හරි දෙයි මන්ත්‍රීතුමා දෙයි කියලා අපි බලන් හිටියා. නිකන් දෙනවාද? ඒක එහෙම කවුරුත් නිකන් දෙන්නේ නැහැ අපිට. ඒකට හේතුව තමයි අපි නිකන් දෙනවා කියලා කියන්නේම අපිව කවුරු හරි මත යැපෙනවා. වැඩිම මාස දෙකකින් පළවෙනි කරලවට ගන්න පුළුවන්. හිටවල තවන් කරලා තවන් පාතිය තියනවා දවස් 21ක්. 30ක් කියලා ගියමු හිටවල තව 35කින් වැඩිම 60 කියන්නේ මාස දෙකක්. உடனுக்குடன் செய்திகளை பெற்றுக்கொள்ள UTVயின் YouTube தளத்தை சப்ஸ்கிரைப் செய்து கொள்வதுடன் பெல் ஐக்கானை அழுத்தவும்.